පිළිබඳ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමේ කාලරාමුව දීර්ඝ කිරීමට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය මෙහිදී එකඟතාවය පළ කළා. ව්‍යාපෘතියේ කටයුතු හැකි ඉක්මනින් යළි ආරම්භ කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ජල සම්පාදන සහ ජලාප වාහන මණ්ඩලයට උපදෙස් ලබා දුන්නා. 2016 වසරේ ආරම්භ කර මෙම වසරේ ජූනි මාසයේදී මෙහි වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණා. ව්‍යාපෘතිය සඳහා ජපාන් යෙන් මිලියන 19,000කට අධික මුදලක් වැය කෙරෙනවා. පදවිය හොරෝපතාන කහටගස්තිගිලිය සහ කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටහාෂවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට මෙමගින් හැකිවනවා.